අද සුපුත තුනේ ජේසුස් වහන්සේ අපේ ජීවිතවලට ලස්සන පණිවිඩයක් දෙනවා. විශ්වාසයේ තුල ජීවත් වෙති අපිට කොහොමද අපි ආයදින ආයදීමලට උන්වහන්සේ හංකන් දෙන්නේ කියලා. අපගේ බලාපොරොත්තු උන්වහන්සේ තුල ඉටු වෙන්නේ කොහොමද කියලා. ඉස්රියා ජේසුස් වහන්සේ ළඟට එනවා. ඇයගේ දියණියට දුෂ්ට ආත්මයක් ආවේශ වෙනවා. ජේසු මතක් කරනවා දරුවන්ගේ කෑම අරගෙන බල්ලන්ට දැමීම සුදුසු නැහැ කියලා. මේ තේරුම් ගන්න මෙම ඉස්රිය ජේසු තුලම ඇවිල්ලා කියනවා මේසින් වැටෙන ඒ පාන් කුඩු පවා බල්ලෝ අහුලගෙන කනවා කියලා. ඒ තරමට ඇය බැහැපත් වෙන ජේසු මහන්සේ ඉස්සරහ පිට. මොකද ඇයට අවශ්‍ය ඇයගේ දියණියව සුවපත් කරගන්න. මොකද ඇය විශ්වාස කළා ජේසුට විතරයි ඒ දේ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ සුපුවතේ පණිවිඩය තුල අද අපිට ආරාධනා කරන දෙවියන් තුල යන මේ ගමනේදී අපේ ජීවිතය සෑම මොහොතකම උන්වහන්සේ තුල විශ්වාසයේ තබමින් ජීවත් වන්නට. මොකද අප ගත කරන්නේ විශ්වාසයේ මත පදනම් වුණු ජීවිතයක්. විශ්වාසය නැත්තම් අපගේ කිතුණු ජීවිතයට පැවැත්මක් නැහැ. ඉතින් මෙම සුපුවත තුලින් අපි අපගේ විශ්වාසයේ ජීවිතය වඩා තහවුරු කරගනිමු. අපගේ එකම බලාපොරොත්තුව ජේසු සමිධානන් වෙත පමණක් තියෙමු. ඉතින් වසර 100ක් සමරන අපෝස්තලික කාර්මයේ නිකායේ පැවිදි සොහොලියන්ගේ නිර්මාතෘවරිය ගැන මම මතක් කරන්නට කැමතියි. විශ්වාසයේ මත ඇය තිබුවා පියවර අවුරුදු 100ක් ගත වෙනකම් විශ්වාසයේ මත පදනම් වෙලා ආපු දිගු ගමන. ඒ ජීවිත ගමන එතරම් පහසු නෑ. වෙලාවකට දුක්කම් කටුළු මැදින් සතුට මැදින් මේ ගත කරන ජීවිතේ එකම බලාපොරොත්තුව දෙවියන් වහන්සේ මත අප තබන විශ්වාසය පමණයි. ඒ විශ්වාසයට අර්ථයක් දෙන්නට ඔබටත් මටත් අද සුපුවත තුළින් ආරාධනා කරනවා. විශ්වාසය තුළ සිටිමින් උන්වහන්සේ තුළ විශ්වාස කරමින් ඒ විශ්වාසය තුළ යහපත් ලෙස ජීවත් වන්නටත් අපගේ බලාපොරොත්තු උන්වහන්සේ මත තබමින් විශ්වාසයේ ජීවිතයක් ගත කරන්නට අපි අදිටන් කරගනිමු. ජෙස්පීට.